එහෙනම් එකම පුද්ගලයාත් අපිට පේන්නේ එක එක කෝණ වලින් වෙන විදියට නම් මේ සංඥාව කොයිතරම් අපිව මුලා කරලාද අන්දලලා තියෙන්නේ නේද? දැන් විවාහ වෙන්න කලින් තිබුණා නම් දෙන්නෙක් කෙරේ සංඥාවල් දෙකක්, ඒක දැන් තියෙද? විවාහ වුණාට පස්සේ අවුරුද්දක් යනකොට තිබිච්ච සංඥාවක් දෙකක් තියෙන්නේ. දැන් මේ වැඩිහිටියන් වලට ඇති ඒ සංඥාව තරුණ කාලේ විවාහ වෙනකොට කොහොමද නාන්නවත් ඡන්න දෙන්න තනියේ නෝනට. දැන් පොලේ යනවනම් ඒ ඕන දෙනක තමස යනවා. ප්‍රශ්නය ඇයි සංඥාව වෙනස් වුණා? චේතනාව වෙනස් වුණා. දැන් අර බැඳුණු ගති ලිහිල් වෙනවා නේ. මුල් කාලේ කොහොමද බැඳීම් වැඩි හැම දෙයකම. ඒක ලිහිල් වෙනවා. ඕනම දෙයක් එහෙමයි. මේ සංඥාව කියන අපි මුලා කරනවා. චේතනාව විසිනුත් අපිව මුලා කරනවා. සිත විසිනුත් අපිව මුලා කරනවා. අපිට හඳුන්වා දෙන්නේ නැති දෙයක් ඇති සැටියෙන්. සැබවින්ම නැති දෙයක් තියෙනවා කියලා පෙන්නනවා. දැන් මෙතන ඇත්තටම බෙදාගෙන ගියොත් ඇති දෙයක් නැහෙනේ. පටවිදාදුටි ගලවගෙන ගලවගෙන ගියොත් මෙතන මිනිස්සෙක් රූපයක් නැති තරම් නේ. කොණ්ඩේ වෙනමයි, හැම වෙනමයි ගහලා අයින් කළොත් මස් ගොඩක්, ලේ ටිකක්, කොණ්ඩේ ටිකක්. දැන් මේ කොණ්ඩෙන් නම හොයන්නවත් පුළුවන්? මේ ආගෙත් කොණ්ඩේ කපල එක තැනකට දාලා කලවම් කරනවා. මේ අසවලාගේ කොණ්ඩේ කියලා නම් කරන්න පුළුවන්ද? බෑ, කෙස් ටිකක් විතරයි. ආන්න බලන්න කවලම්. එහෙනම් මේ නැති දෙයකට තමයි තියෙනවා කියලා අපි මුලා වෙලා ඉන්නේ. ඔක්කොම මවාගත්තු දේවල් නේද? සිහින ලෝක නේද? එහෙනම් ඒ මවාගත්තු තැන මවාගෙන ඉන්න වෙනවා ජීවත් වෙන තුරු. හැබැයි ඇත්ත දකින්නත් උන විදර්ශනා ඥාණයෙන් තනිව පුද්ගලිකව. කියන්නේ අනිත් අයට කියන්නේ බම් මේවා බොරු, මේවා මවාගත්තුවා, ඇති දෙයක් නැහැ, වැඩක් නැහැ, දැන් කෑම හදන්නෙත් නැහැ, වළං හොදන්නෙත් නැහැ, කොණ්ඩේ පීරන්නෙත් නැහැ, මූණ හොදන්නෙත් නැහැ. ඇයි? වැඩක් නැති නිසා. මොකද වෙන්නේ? වැඩි කල් ජීවත් වෙන ලැබෙයිද? ගුටි කාලා මැරෙන්න වෙනවා. ඇයි? කන්න නැතුණා මහත්ය ගහනවා. ඒක නිසා ඒව හරියට කරන්න. ඒක සම්මුතිය. හැබැයි ඇත්ත දකිමින් ජීවත් වෙන්න. මේකේ ඇති දෙයක් නැහැ. නැත්තම් දේශකයන් වහන්සේ තමයි බෙල්ලෙන් අල්ලගන්නේ ඇවිල්ලා. අද කන්න නැතුණා මට මේ හාමුදුරු බණ කියලා මුකුත් නැහැ කියලා. ආ මගේ රිදි හොදන්නේ නැහැ දැන්. දැන් උපාසක මහත්තුරු ටිකනේ වෛර බැඳගන්නේ. එහෙනම් දේශකයන් වහන්සේ විස්තර කර දෙන්න ඕන සම්මුතිය වෙනයි. පරමාර්ථය වෙනයි. මේක පටල ගන්න එපා. යන්න වෙන්නේ අංගොඩ. ගමට කියනවනේ අංගොඩ තියෙනවනේ යම් තැන කන්නේ තෙන්ට. හරි, එහෙනම් එහෙ යන්න කටයුතු කරන්න එපා. අද බොහෝ අයට ඒක වෙනවා. ඒක නිසා ඔබ දැනුවත් වෙන්න සම්මුතිය වෙනම තියෙනවා, පරමාර්ථය වෙනම තියෙනවා. සම්මුති ලෝකේ පවත්වගෙන යන යුතුකම් කරන්න ජීවත් වෙන්න, අවබෝධ ඥාණය ඇති කරගන්න පරමාර්ථය. එහෙනම් ඒතං සන්තං මේ ශාන්ත දෙයක්, ඒතං පනීතං මේ ප්‍රණීත දෙයක්, යදිදං සබ්බ සංඛාර සමතෝ යම්සේ සියලු සංස්කාර සමතේටපත් වූ සංස්නුනු තැන, සබ්බෝ උපදී පටිනිස්සග්ගෝ සියලු උපදීන් කෙලෙස් අත්හැරපු තැන, පටිනිස්සග්ගෝ අත්හැරපු තැන, තණ්හක්කයෝ තණ්හාව ඉතිරි නැතුව නැති වෙච්ච තැන, නිරෝධෝ නිරුද්ධ වෙච්ච තැන, විරාගෝ රාගේ ඇලීම නැති තැන, නිබ්බාණං නිවීම එතනයි. කිසිම ඇලීමක් නැති තැන, කිසිම දෙයක් නැති තැන, රාග දේශ මොහ නැති තැන, ඉරහඳ තාරක නැති තැන, ගෙවල් දොරවල් නැති තැන, කටහඬක්වත් නැති තැන. සනීපද නැද්ද? සනීපයි. මුකුත් නැත්තම් ඒක තමයි නිවන ස්වරූපය. ඒක විස්තර කරන්න අමාරුයි, පෙන්වන්න අමාරුයි. මොකද හීනෙන්වත් අපි දැකපු දෙයක් නොවන නිසා, ඔබ දැකපු දෙයක් නොවන නිසා. එහෙනම් නිවන අවබෝධ කරන කෙනා, ආර්ය ශ්‍රාවකයා ඒ මට්ටමින් ස්පර්ශ කරන සුවයක් මේ සුවේ. ඇයි මෙලොවම විඳින්න පුළුවන් කිව්වේ? රහතන් වහන්සේට තියෙන අනිරෝධ සමාපatti සුවය. එතෙන්දි කරන්නේ අස්සාස පස්සාස නිරුද්ධ කරනවා, විතක්ක විචාර නිරුද්ධ කරනවා, වේදනා සංඥා නිරුද්ධ කරනවා අන්තිමට. නැහැ, ඒකට කියනවා සංඥා වේදිත නිරෝධය. දින හතක් උපරිම බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අනාගාමී ආර්යයන් වහන්සේලා පවා සමවදිනවා. එතෙන්දි දවස් 7ේදිම හුස්මවත් වැඩ කරන්නේ. එහෙනම් මුළු කයම නතර වෙනවා. හරියට මැරුණු කෙනෙක් වගේ. එල්ලෙන්නේවත් නැහැ. ඒකදී ආනුභාවය තමයි. ගින්නෙන් පුච්චන්න බෑ, වතුරේ ගහගෙන යන්නේ නැහැ, කඩුවකින්වත් කපන්න බැරි ආරක්ෂා. නිරෝධ සමාපත්තියේදී කයට තියෙන ආරක්ෂා. මොකද ඒකේ දැන් ආරක්ෂකෙක් වෙන නෑනේ. හිත නිරුද්ධ කරලානේ තියෙන්නේ. එහෙනම් හිත නැවත එන්නේ සංඥාව කවද්ද? දවස් 7කට පස්සේ. ඒ මනුෂ්‍ය ලෝකේ බ්‍රහ්මය කැමති තාක් සම්වදිනවා. ආසන්න වශයෙන් බ්‍රහ්ම රාජ්‍යය බුදු සසුන් වල තාමත් වැඩ සිටිනවා. අනාගාමි වෙලා හිගියා, දැන් රහත් වෙලා ඉන්න. දැන් රහතන් වාසල ඉන්නවද නැද්ද කියලා ඇහුවොත් මනුෂ්‍ය ලෝක ගැන නම් දන්නේ නැත. හැබැයි බ්‍රහ්ම ලෝකේ නම් ඉන්නවා. දැනුත් ඉන්නවා. දැන් වඳින්න බැරිද අපිට? සහම්පති බ්‍රහ්මරාජයාට නමස්කාර වේවා.
සනත් කුමාර අරිහත් බ්‍රහ්ම රාජා නැත රහතන් වහන්සේට නමස්කාර වේවා. ගටිකාර රහතන් වහන්සේට නමස්කාර වේවා. පුක්කුසාති රහතන් වහන්සේට බ්‍රහ්ම ලොව ඉන්නේ නමස්කාර වේවා. උපක රහතන් වහන්සේට නමස්කාර. මේ අපි නම් දන්න ටික නොදන්නේ කොච්චර තියෙද? පළවෙනි දේශනාවෙම 18 කෝටිය බ්‍රහ්ම රාජයෝ රහත් වුණා. එක දේශනාව. තවත් 24 වාරේ අසංඛ්‍ය 24ක් මාර්ගඵල අවබෝධ කළා. එහෙනම් ආර්යයන් වහන්සේලා තවමත් වැඩ සිටිනවා දෙව්ලොව බඹලොව. මෙහෙ තමයි නැත්තේනේ. එහෙනම් අපි කොහෙද යන්න ඕනේ නේද? ආර්යයන් දකින්න එන කඩිමුඩියේ උත්සාහ කරන්න ඕනේ නම් මේ මිනිස්සුන්ගෙන් දුෂ්ට ලෝකෙන් මිදිලා අපි යන්න ඕන ආර්යයන් වහන්සේලා වෙත දිව්‍ය ලෝකෙ යන්න. බය වෙන්න එපා. ගොඩක් අය අවබෝධ නැති කම නිසා බයයි. යන්න සුධර්මාවට යන්න පුළුවන්. දේව සභාවට හැම පොයටම ධර්මයක් අහන්නත් පුළුවන්. එන එහි ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා. එහි නිවන නිවන් සුවේ තියෙනවා. සමාපatti වශයෙන් අවුරුදු ගණන් වැඩ සිටින්න පුළුවන්. මොකද බ්‍රහ්මයාට වෙන කරන්න දෙයක් නැහැනේ. මොකද රූප ශබ්ද ගන්ධ ඒවා විඳින්නේ නැහැනේ. කාමයන් නැහැනේ. එහෙනම් මොනවද කරන්නේ? ධානය ලැබලා ගියත් ධානයෙන්මයි. දෙවියෝ තමයි සැප විඳින්නේ කාම සම්පත් වලින්. මිනිස්සු තමයි ඒවා විඳින්නේ. නමුත් බ්‍රහ්ම රාජයා සුවෙන් ඉන්නවා. එහෙනම් මිනිස් ලෝකේ රහතන් වහන්සේ සුවසේ ඉන්නවා. කායික පැවැත්ම නැහැ. හුස්ම ගැනීමත් දුකක්. මේ කය සෙලවීම පැවැත්වීම දැන් පේනවා. පය දෙකක් හිටපු වෙලාව අපිට පේනුණා මේ කය එක දින එක තැනක පවත්වා ගැනීම කොච්චර දුකද. ඇයි මේක පණ තියෙන නිසානේ, හිත පවත්වන නිසා. දැන් මේක දවස් 7කට හොවම නිරුද්ධ කරන් ඉන්න පුළුවන් නම් කොයිතරම් ශාන්තියක්. ඒකට අපි දෙන නම නිවීම. නිවන කිසිම දුකක් නැති තැන. ඒ නිසා කියනවා නිබ්බාණං පරමං සුඛං. එන ඒ සුවේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කාල වේලා ගෙවී යන බැවින් අපි ඉතුරු දේශනාවකදී නැවත හමු වෙන්න බලාගෙන මේ කරුණ වලින් අදට මේ දේශනාව මේ මොහොතේ අපි සමාප්ත කරනවා. අරමුණ තමයි නිවනේ සුව ගැන අපි කතා කළා. නිවන් දකින්න හේතුව දුක බව අපි කතා කළා. ස්කන්ධ ගැන කතා කළා. ඊට පාර පොඩ්ඩක් හෙලිපෙලි කරගත්ත ඒ ගැන කවුරු තුරණ වෙන්න එපා. මතවාද තියෙනවා නම් අපි ඒවා පිරිසුදු කරගෙන යන මේ මාර්ගේ යන. එහෙනම් වැඩි වැඩියෙන් පතන්න නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා හෝ ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවේවා හෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා හෝ නිවන්සුව ලැබේවා. ඒකට උනා වහ වහ කියලා දාගන්න. ඔය මොන වහ වහ කිව්වත් එන දවසට තමයි එන්නේ. හොඳේ ඒක ගැන තරහ වෙන්න එපා. ඒක තමයි ඇත්ත. හැබැයි ඇත්ත අහන්න ගොඩක් අකමැති. මට වරදින තැන ඔතන තමයි ඇත්ත කී. බොහෝ දේශකයන් වහන්සේලාගේ මාත් කිව්වොත් පින්වත්නි අදාදම ඔබට නිවෙන්න පුළුවන්. දැන් සනසෙන්ට හිත දිහා බලන්න. ඔබ දැන් මෙතන නිවෙන්න. අන්න මට ලකුණු 100ක් ලැබෙනවා. දැන් ලකුණු කැපෙනවා. ඒ දැන් කියනෝනි කල්යනායි කියලා අමාරුයි කියලා. එහෙමනම් අපි කරන්න ඕන අන්දන එකද මතු කර දෙන එකද සත්‍ය පෙන්වා දෙන එක. මම විශ්වාස කරන අපේ ආචාර්ය පරපුරා නෝන ඇත්ත කිය යුතුයි කියලා. එනිසායි ආචාර්යයන් වහන්සේලටත් নমস্কার වේවා, පින් සිදු වේවා, ලෝතර බුදු බවම ලැබේවා අපට මේ ධර්ම මාර්ගයේ හරියට කියා දීපු එකට. සා විශ්වාසයක් තියනවා කිසිම කෙනෙකුට වරද්දන්න බෑ. මාරයෙකුටවත් දෙවියෙකුටවත් ඇවිල්ලා බොරු කියලා බැරි ශක්තියක් තියනවා කියන සෝතාපන්න ආර්යයන් වහන්සේට. ඒ නැතත් ලෞකික සද්දාය වහරි ඉන්න මේ ධර්මයේ කෙරෙහි නොසලි එතකොට අපිව හොල්ලන්න කාටවත් කවුරු දේශනා කළත් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළත් දකින්න ඕනේ තමන්න. සේන සාරිපුත්‍රයන් වහන්සේ දැකේ කොහොමද? අස්සජී මහරහතන් වහන්සේ එක ගාථා පදයක් අහලා ඒ ඇහුවනි මන පදයක්. අච්චර ප්‍රඥාදී වුණා තනියෙන් බෑ. එහෙනම් අහන්න ඕනේ. උපකාර අවශ්‍යමයි. කල්යාණ මිත්‍රයා වුණා. සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර ඇසුර යෝනිසෝ මනසිකාර ධර්මාණ ධර්ම පටිපදා විය යුතුයි. එහෙනම් අපි ධර්මය අහනවා කල්යාණ මිත්‍රයාගෙන් අපිට ඇහෙන්නේ. ඊළඟට අහපු දේ නුවණින් විමසන්න දහමේ හැසිරෙන්න ඔබට වාසනාව ලැබේවා. ඒ තුලින් මටත් ඔබ හැම දිනටත් අපේ ගුරුදේවයන් වහන්සේලාටත් ප්‍රාර්ථනා උතුම් බෝධියෙන් අමා මහ නිවන් සෝයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මා විසින් රැස් කළා වූ සීලමය, ධර්ම ශ්‍රවණමය, භාවනාවය, සියලු පුණ්‍ය ධර්මයෝ අප සියලු දෙනාටම නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා, නිවන් දකිම්වා. සාදු සාදු.